සුබම සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින් මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අදත් ඔබත් එක්ක රැඳින්නේ ඔබේ දෑවර නාලිකාව සෙත් FM 103.1 අද ජුනි මාසයේ 28 වෙනි සඳුදා අද දවසේදී ස්වාමින් වහන්සේ මෙහෙම දෙයක් මතක් කරනවා පවුල තුමාගේ වචනේ සඳහන් වෙනවා ඔබ ශ්‍රද්ධාව ඇතුව ඉන්නවා වගේම ඔබේ සහනාධාර සේවයේද ඔබ පොහොසත්ව සිටින්න ඔබ විශ්වාස පද්ධතියේ පොහොසත්ව ඉන්නවා වගේම ඔබේ ඔබ සහනාධාර දෙන ආකාරය තුළ ඔබේ දයාවේ ජීවිතය තුළ පොහොසත්ව ඉන්නට කියලා කියනවා ආරාධනයක් අද දවසේදී ගොඩාක් අය හරිම පහසුවෙන් ජීවත් වෙන්නේ කන්න බොන්න නැතුව සමහර වෙලාවට අත්‍යවශ්‍ය දේවල් නැහැ මුණතරන්නම් දුරක ඇතන ඇමතුම් ලැබෙනවද අනේ සිස්ටර් මෙන්න මේ ආකාරයට තමයි ඉන්නේ කියලා. ඉතින් අපිත් අපිට ලැබෙන දෙයින් අපිත් පුංචි පුංචි ආකාරයට හරි අනිත් අයත් එක්ක බෙදා ගන්නකොට ඒ අයගේ මුහුණේ ඇතිවෙන සතුට වචන වලින් නික්මෙන ඒ ආශිර්වාදය පින් සිද්ධ වෙනවා. දෙයියන්ගේ ආශිර්වාදේ ලැබෙන්න ඕනේ වැඩි වැඩියෙන් ලැබෙන්නට ඕනේ. මෙන්න මේක හදවතින්ම එනකොට මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට දෙයියන්ගේ ආශිර්වාදේ ලැබෙනවම තමයි ඒක නවත්තන්නට බෑ මොකද උන්වහන්සේ අපිට කියන්නේ සහනාධාර සේවෙහි පොහොසත් වෙන්න කියලා. ඉතින් අපිට ගොඩාක් දේවල් නැතුව ඇති. නමුත් අපේ සීමාව තුළ අපිට පුළුවන් ද අපිව උපරමින් අනිත් කෙනාට දෙන්න. සමහරට සවන් දීම වෙන්න පුළුවන්. තව සමහරට මිල මුදල් වෙන්න පුළුවන්. අපිට තියෙන හාල් මිටක් එකතු කරගත්ත ඒ චූටි හාල් ටිකක් වෙන්නට පුළුවන්. පුංචි දෙයක් වෙන්න පුළුවන්. නමුත් අන්න ඒ දේ අපි උපරිමෙන්ම අපි කරමු. එතන අපිට දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා අපි වත් පොහොසත්කමින් දියුණු පුද්ගලෙක් බවට අපිපත් වෙනවා. ඒක තමයි උන්වහන්සේ අද අපින් බලාපොරොත්තු වෙන අධ්‍යාත්මිකත්වයේ පිපිදීම තියෙන්නේ එතනයි. ඒ සඳහා ප්‍රජයම ජය රදී නවීත් එක්ක අයිවන් සෙත්.